මේ දිනවල බුදුදහමට සහ අනෙකුත් ආගම්වලටද අපහාස වන අයුරින් විවිධ පාර්ශවකරුවන් දේවගැතියන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් විවිධ ප්‍රකාශ දැඩි කතාබහකට ලක් වෙලා තියෙනවා. ඒ අතර ෆාස්ටර් ජෙරම් සහ නතාෂාගේ සිද්ධීන් දැඩි කතාබහට ලක් වෙමින් තියෙනවා. ඒ අතරත් මේ දිනයන්හිදී නතාෂාගේ බුදුදහමට කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය වැඩි අවධානමකට ලක් වෙලා තියෙනවා. අප්‍රේල් පළවෙනිදා මෝඩයාගේ දවසේ කොළඹ බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පවත්වන ලද මෝඩාභිමානී නම් විකට ප්‍රසංගය සංවිධානය කර තිබුණේ කොළඹ කොමඩි සෙන්ට්‍රල් නැමැති YouTube නාලිකාව. එෙහිදී ස්ටෑන්ඩ් අප් කොමඩි අයිතමේ ඉදිරිපත් කළ අය අතරින් කෙනෙක් වුණේ නතාෂා ඉදිරිසූරිය. ඇය ඉදිරිපත් කිරීම ආරම්භයේ සිටම බෞද්ධ ආගමට, කිතුණු ආගමට හා ඉස්ලාම් ආගමට අපහාස කරමින් නරඹන්නන් සිනහ ගැස්සීම සිදු කරා. ප්‍රේක්ෂකාගාරයේද ඊට ප්‍රතිචාර දැක්වුවේ කොක්හඬලා සිනා නගමින්. ඇය බෞද්ධ පාසල්ද ප්‍රසිද්ධියේ බරපතල ලෙස විවේචනය කළා. ඒ ප්‍රකාශය තුළ අපහාසයේ පමණක් නොව නරක වචන පවා ගැක්වී තිබුණා. කෙසේ වෙතත් අන්තර්ජාලය වෙත එම වීඩියෝව මුදාහැරීමෙන් පසු ඇය බුදුදහමට නින්දාවන අයුරින් කළ ප්‍රකාශය විවේචනයට බඳුන් වන්නේ මාස එකහමාරකට පමණ පසුව. එම වීඩියෝ සම්බන්ධයෙන් සමාජ ජාලා තුළ විවේචන පැවති බවත් එයින් යම් පිරිසකට සිත්‍රදීමක් ඇති වී තිබීම හේතුවෙන් එම වීඩියෝ පටය ඉවත් කළ බවත් සිත්‍රදීම් සම්බන්ධයෙන් කණගාටු වන බවත් නතාෂා ඉදිරිසූරිය හා YouTube නාලිකාව වෙනුවෙන් හසලක තුෂාර සමාව ඉල්ලා තිබෙනවා. එම වීඩියෝව අන්තර්ජාලයෙන් ඉවත් කළ බවද පවසනවා. නතාෂා ඉදිරිසූරිය බෝධිසත්වයන් වහන්සේට හා බුදුදහමට අපහාස වන අන්දමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය වෙත පැමිණිලි කර ඇති බව Beyond the Struggle ජාතික ව්‍යාපාරය වෙනුවෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණා. SL බ්ලොග් නැමැති කණ්ඩායමට අයත් නතාෂා ඉදිරිසූරිය, හසලක තුෂාර, මංජු නිශ්ශංක සංවිධානාත්මකව මෙසේ බෞද්ධාගම මූලික කරගෙන සිදු කරගෙන යන ක්‍රියා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති බවත් එම නිවේදනය දැක්වෙනවා. ප්‍රහසන කලාව තුළින් ජනතාව පිනවන කලා ශිල්පීන් බහුතරයක් අපි රටේ අදටත් ඉන්නවා. නමුත් ඔවුන් කිසිදු අවස්ථාවක ආගම්වලට අපහාස කිරීම සිදු කර ඇති බවට වාර්තා වී නැහැ. ඔවුන් සෑම විටම ප්‍රේක්ෂකයා අතරට රැගෙන ගියේ උසස් රසවින්දනයක්. ආගම්වලට ගරහන නතාෂාගේ ප්‍රහසන කලාව විවිධ පාර්ශව බරපතල විවේචන එල්ල කරමින් පවතිනවා. අදාළ තරුණිය හා ඇගේ ප්‍රකාශය අන්තර්ජාලයට එක් කළ පුද්ගලයා සමාජ මාධ්‍ය ඔස්සේ 26 වනදා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් කණගාටු වන බවයි. කෙසේ වෙතත් මෙවැනි ප්‍රකාශ සිදුකර පසුව සමාජයෙන් විරෝධතා මතුවෙද්දී සමාව ඉල්ලා සිටීම පිළිගත නොහැකි බව පවසමින් පාර්ශව කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා පොලිස් මූලස්ථානයට පැමිණිලි කර තිබුණා. මේ අතර බුදුදහමට අපහාස කළ නතාෂා නැමැත්තිය බුදුදහමට එරෙහිව කටයුතු කිරීම ඇමරිකාව විසින් සැලසුම් සහගතව ගොඩනගා වේදිකාගත කළ තැනැත්තියක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. අදාළ තැනැත්තිය එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතික සේවය කළ තැනැත්තියක් බවත් ඊට අමතරව USA ID ආයතනයේ සේවය කළ තැනැත්තියක් බවද විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා. සුද්ධෝදනගේ කොළුවා කියමින් බුදුදහමට ගරහන්නේ එවැනි චරිත බවද මෙම මෙහෙයුම් අහිංසක මෙහෙයුම් නොවන බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා කියනවා. විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ 30 වනදා පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.